ට්‍රඩර්ස් අද දෙදස් විසි හතරේ අප්‍රේල් මාසේ විසි එක් වෙනි ඉරිදා රයි් සන්ඩේ මාකට බ්‍රේක් ඩවන් ඇත එක තමයි යොගොල්ඩු එකතු වෙලා ඉන්න වීඩුව එක අන්තිම් වෙනකං බලන්න වැදගත් දේවල් කීපයක් තියෙන අපිට කතා කරන්න විශේෂයෙන් ඊස්රයිල් ඉරාන් මෙටෙන්ෂන් එක දැන් ඉවරයිද ගෝල්ඩ් ප්‍රයිස් එකට මොකද වෙන්නේ මාකට් එක රිස් ඕ් සෙන්ටිමන්ට් එක දිගටම කටිනිියු වෙයිද එවගේම තමයි කැනඩියන් ඩොල දිගටම ඩිමාන් වෙයිද රයි් කැඩ් බේස් කරගෙන අපිට ගන්න පුලන් ට්‍රේඩ් මොනාද ඒවගේම තමයි මේ සතියේ අපිට තියෙන ඉම්පෝර්ටන් මැක්රෝ ඉවෙන්ස් කොහොමද රයි් GDP අපිට මේ සතිය රිලිස්සෙනවා PMIඩට අපිට මේ සතිය රිලිස්සෙන ඉතින් විශේෂයෙන් එකනොමිය එක ගොඩාක් මේ වෙලාවෙදි අපිට වැදගත් එකොනොමිය එකක් වෙලා තියෙනවා ඩොල වල ස්ට්‍රෙන්න්් එක පෝකස් කරන්න සහ පවල්ගේ පියච ඉන්ට්‍රස් රේට්ස් කටිං සයිකල් එක කොචරක් ඉක්මට එනවද කියලා තීරණය කරන්න ඉතින් අන්තිම වෙනකං වීඩිය එක බලන්න මේ දේවල් ඔක්කොම අපි කතා කරම් ප්‍රෙඩ රම් ඩිස්කෝඩ් කමිනිටිය එකට ඔගොල්ලො චොයින්නලා නැත්තං වීඩියෝ ඩිස්ක්‍රපෂන් එක තියෙනවා පේට්‍රියන් පලක්ෆෝර්ම් එක ලිංක එක ඉතිං බැරිදුර අපි ෆන්ඩමෙන්ටල් අප්ඩේට්ස් සහ live trading opportunities market forecasting සහ trade ideas මේ discord group එකේ අපි කතා කරනවා right අපි යමු trading economics calendar එකට මේ සතියේ මොනවාද අපිට තියෙන important macro events කියලා බලන්න මුලින් අපි යනවා අප්‍රේල් මාසයේ 22 සඳුදා දවසට අපිට සඳුදා දවසේ නම් important macro events නැහැ trade opportunities හදා ගන්න පුළුවන් events නැහැ right ඉතින් ගත්තොත් යුරෝවල ඩෙප්ටු GDP ඩේට රිලිස් වෙනවා යුරෝ ඒරියයකම ඒඒ කියල කියන්න යුරෝ ඒරයා රයි් ඉතිං ඉට පස්සේ අපිට කැනඩවල හවසිං ප්‍රයිස් ඉන්ඩෙක්ස් ඩේට රිලිස් වෙනවා ඒ ඇරෙන්න්න අපිට ලගාඩගේ ස්ප්‍රීච්චකක් තින රෑන් නමයට රයි් මේටික තමයි අපිට මන්ඩි තියෙන මැක්කෝ ඉවෙන්ස්ටික සාමාන්‍ය මෙවා ට්‍රේඩබල්ලි වෙන්ස්ලේ නමුත් අපිට ඒ කරන්සිීස් වලට අදාළ රටවල්වල එකොනොමිය එක ගැන අදහසක් ගන්න පුළුවන් මේ මැක්‍රෝ ඩේට ගැන අවධානය යොමු කල් ලයිවගෙන තමයි ප්‍රසිඩන්් ලගඩගේ ස්පීච්ච කනම් අපිට වැදගත් වෙයි රයි් යාගේ කමෙන්ස් බලන්න මොකද යුරෝගත්තොත්තේම දිගින් දිගටම ඩිප්‍රිසිේට්නවා මොකද ඉස්සල්ලම ඉන්ට්‍රස් රේට් කට්ට එකක් සන්බවලට අමත යිට ඔවුල් දැක් නල් බැන්ක ගොල පස්ට් කට් එක ගෙනා ැ ඊට පස්සේ මේජ කරන් චිස් ගත්තොත්තහෙම විශේෂයෙන් යුරෝ ඒරියයාගට බලපාන සෙටල් බෑන්ක එක තමයි සිදියක ඉතිං පෙන්ඩකට කලින් මේගොල්ලො ඉන්ට්‍රස් රේට් කටිං සයිකල්ල එකකට යයිද කියලා මාකට් එකේ ලොකු විශ්වාස ඇති නවා යයි කියලා විශ්වාස ඇති නවා මොකද දිගෙන් දිගටම ඩොවිශ් කමෙන්ට්ස් තමයි ECBකෙන් අපිට බලාගන්න පුළුවන් වුණේ අපි බලමු ලගාඩේ මොනවාගේ කමෙන්ට්ස්ද දෙන්න කියලා ප්‍රයිඩිට පස්සේ අපි යනවා අප්‍රේල් මාසේ 23 වෙනි අඟහරුවාදට 23 වෙනි අඟහරුවාදා ගත්තොත් අපිට ජර්මනි වලින් එනවා මැනිෆැක්චරිං ඩේට ඒ වගේම සර්විස් සෙක්ටර් PMI ඩේට ඒ වගේම තමයි සර්විස් සෙක්ටර් මැනිෆැක්චර් දෙකේම PMI ඩේට මේ කම්පෝසයිට් PMI ඩේටත් අපිට රිලීස් වෙනවා ඊට අමතර අපිට ට්‍රේඩබල් ඉවෙන්ට් එකක් විදිහට එනවා අපිට මේ ඩිස්කෝඩ් කමියුනිටි එකේ මේ ඉවෙන්ට් එකට ට්‍රේඩ් කරන්න පුළුවන් මනිිපක්ෂරින් PMI ඩේට මේ ලයිම් ට්‍රේඩිං ඉවෙන්ට එක PMI ඩේට අපිට මේ සතියේ මොන විදිට ඔපචුවට එක කරන්න දෙයිද කියලා අපි බලනවා ලයිම් ට්‍රේඩිං ඉවෙන්ට එක මොකද වැදගත්වෙනවා විශේෂෙන් ගෝල් දැන්තින ප්‍රයිස එකත් එක්ක PMI ඩේට හොඳ පොසිටිව් වැලුව එකක් ආවොත් අපිට ඒක පොපිටබල් ට්‍රේඩිං ඔපචනට එකක් අරගෙන එනවා ඉතිං PMI ඩේට මොයිට කරලා තියාගන්න විශේෂයෙන් මනිිපක්ෂරිං PMI ඩේට තමයි වැදගත් වෙන්නේ බලමු ලංකා වෙලාවෙන් හවස හතයි කාලට තමයි ඉවෙන්ට එක තියෙන්නේ ට්‍රේඩිං ඉවෙන්ට් එක ඉතින් ඔගොල්ලොත් PMI ඩේට ට්‍රේඩ් කරනවා නම් ඔන්න ට්‍රේඩිං ඔපචනට එකක් අදාගන්න පුළුවන් S&P ලෝබල් මැනිිපක්ෂරිං PMI ඩේට වලට ඒ වගේම තමයි සර්විස් සෙක්ට PMI ඩේටත් අපිට ගොඩක් වැදගත් වෙනවා රයිට පස්සේ අපි යනවා අප්‍රේල් 24 වෙනි බදාද දවසට ඔස්ට්‍රේලියවල ඉන්ෆලේෂන් ඩේට අපිට රිලිස් වෙනවා විශේෂෙන් ඉන්පලේෂන් ඩේට ඩොප්පුනො එමනත්තං පෝකාස්ට් එක මාවොත්තේම ඒඩ ඩිප්‍රිෂේට් වෙන්න පුළුවන් RBA ඉන්ට්‍රස්ේට් කට්ස් අඩුවෙන නිසා කොමනත් ඒඩ කෙන කරන්සේක ගත්තොත්තේම ගොල්ලො ඉන්ට්‍රස් රේට් අඩු කරන තරමට ඔස්ට්‍රේලියන් එකනොමේකට හොඳයි මොකද මේක එක්ස්පෝර්ට් බේස් එකනොමේ එකක් නිසා ඉතින් සමහර බිට RBA ඉන්ට්‍රස් රේට් හෝල් කරත්තෝ කටින් සයිකල් එකට ගියොත්
ඒ උඩි ඩිමාන්් වෙන්නත් පුළුවන් රයි මොකද ඔස්ට්‍රේලියන් ඩොලයකට ශ්‍රෙන්තකක් එන්න ඔස්ට්‍රලියන් ඩොලයක ඇප්‍රිසිේට් වෙන්නේ ඉන්ට්‍රස් රේට් අඩු කරගෙන ඉන්න තරමට දැන් කරන්සි මාකට් එක ගොඩක් දුරට ඔස්ට්‍රලියන් එකොමියක හොඳට පොෆෝම් කරනවාන ඒඩවලට ඩිමාන්් එකක් එන්න පුළුවන් ගොද ඩොල වගේ නෙමයි ඔස්ට්‍රේලියන් එකොමියක ඉන්ට්‍රස් රේට් ස එකොමික වගෙන මේ ඔස්ට්‍රේලියන් එකොමියක ඉන්ට්‍රස් රේට් අඩු කරගෙන තමයි කොළන්ගේ GDP එක වැඩි කරගන්නේ යි් කරන්සි මාකට් එක මත්තං එක්ෙන්ජර්ස්ල ඔස්ට්‍රලියන් ොලක ඩිප්‍රිසිේට් වන තරමට එගුලන්ගේ එක්ස්පෝට් ඉන්කම් එකන මත්තං ගුලන්ගේ එක්ස්පෝට් කරන පඩක්ස් වල කොස්ට එකකනට අඩු කරලා තියාගන්න පුළුවන් ජැපෑන් වල කතාව තමයි රයි් ඊළඟට අපි ගියොත් අපිට කැනඩා රිටේල් සේල්ස් ඩේටා රිලිස් වෙනවා අවස හයට ඊට පස්සේ ඩියවරබල ගුඩ් ෝඩස් ඩේටා රිලිස් වෙනවා අපපෙල් මාසේ විසි හතරවෙනි බදාද ලංකා වෙලාවෙන් අවස අයට ඊට අමතරව අපිට අපේල් විසි හතර බදාද ඉම්පෝර්ටන් මැකරෝ ඉවෙන්ස් නැහැ අපි යන අපේල් මාසේ විසි පස්වෙනි බ්‍රහස්පතින්දට රයිට් විසි පස්වනි බ්‍රහස්පේ තම අපිට වැදගත්ම දවස GDP ඩේටා රිලිස් වෙන GDP ග්‍රෝත් රේට් එක යවගෙන තමයි GDP ප්‍රයිස් ඉන්ඩෙක්ක ඉතිං මේ දෙක ගොඩක් බොලටයිල් ඉවෙන්ට් එකක් ඊට අමතරව GDP එක්කම අපිට වීලි ජොබ්ලස් ලේම්ස් ඩේට රිලිස් වෙන තිං මේ ඩේට තුනම සිටම් වෙලාවත් අපිට හොඳ ට්‍රේඩිං ඔපිනට එකක් අරගන්න පුළන් ඩොලවලට ස්පෙකලේට් කල ඉතින් අවධානයෙන් ඉන්න රයි් අපිට බදාද වලට සොරි අපිට අපේල් මාස විසි පස්වනි බ්‍රහස්පතිද තියෙන වැදගත්ම මැක්‍රවෙන්ස් වනක් තමයි GDP රෝ රේට් එක GDP ප්‍රයිස් ඉන්ඩෙක් එක ඒවාගේම වීලි ජොබ්ලස් ලේම්ස් රිපෝට් එක ඉට පස්සේ අපි යනවා අපේල් මාසයේ විසි හයවෙනි සිකුරාදට සි හයවැනි සිකුරාදත් අපට ඉම්පෝර්ටන්ම මැක්්‍රයිවෙන්ට එකක් තින එතමයි PCE ප්‍රයිසින් දෙක් එක රයි් මේ ඉන්පලේෂන් එක මොහිට කරන මැක්ටෝටූල් එක ඉතින් බලන්න PCE ඩේට විශේෂයෙන් ප්‍රීවස් පෝකාස් වලට වඩා වැඩි වෙලා එනවා නම් අපිට බයනැතුව අපිට කන්කලෂන් එකට එන්න පුළුවන් රයි් ඒකැන්නේ අපිට තීරණයකට එන්න පුළුවන් ඉන්ට්‍රස්ේට් තවත් පෝල් කරග නිදී කියලා මොකද PCE ඩේට වැඩියනවා කියලා කියන්නේ ඉන්ට්‍රස්ේට් කටිං සයිකල්ලක තවත් ප්‍රමාද වෙනවා කියන එක ඒවාගේම තමයි විශේෂයෙන් ගෝල් වලට නෙගටව විදියට බලපායි PCE ඩේට වැඩි වුණොත්තේම බොද අපි ගෝල් ගැන ඊළඟ විනාඩි කීපය ඇතුළත කතා කරම ගොද ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න කරන්සි පෑය එකක් තමයි මේ එක්ේUSD සෝ USD කෙන කරන්සි පයායක ඉතින් ගෝල්ඩගේන්ස් ඩොල අපි බලමු කොහොමද මේ සතියේ ගෝල්ඩ් වලට මැක්‍රෝ එකනොමික්ස් බලපාන්නේ සහ ජියෝපොලිටිකල් ටෙන්ෂන් එක බලපාන්න කියලා කොහොමනත් PCE ඩේට නං අමතක් කරන්න එපා මේක පොසිටිව් වෙලාවොත් නං එක ගෝල්ඩ් වලට නෙගටව් විදියට බලපාන ඩොල ශ්‍රෙන්ත එක වැඩි වෙනවා රයි් එහෙමන් නං මේ මිචිගන් කැන්සිීම සෙන්ටිමෙන්ට් එකත් අවධාන යමු කල තියාගන්න කැන්සිීම සෙන්ටිමෙන්ට් එක පොසිටිව් වෙනවා කියන්නේ එක US එකනොමියකට පොසිටව් සයින් එක දැන් අපි ජියපොලිටිකල් ටෙන්ෂන් එක පොඩ්ඩක් රිවිව කරල බලමු රයි් මෙතන ඔන්න තියෙනවා වලට BBC එකේ ඉරාන්වලට ඉස්්‍රයිල් කරපු ඇටැක් එකේ රයි් මෙයා බේස ගිරානය නයා බේසගේ සැටලයි් පිච්චස් වගේයක් මෙතන පෝස්් කරලා තියෙනවා රයි් කොමුණත් මෙන මේ නිවස් එකනම් එච්චර හොඳ මදි රයි් මේ අපේල් විස්ස එක ඊය තමයි රොයිටස් වල රිපෝට් වෙන්නේ Tehran plays down reported Israeli attack signals no retaliation right ඉතින් ඉරාන් මේ ඉස්රායිල් ඇටැක්ස් ලොකුවට සලකන්නේ නැහැ ඒගොල්ල ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ කියලා මේ හෙඩ්ලයින් එකෙන් කියනවා ඒ වගේම තමයි ඉරාන් වලින් කිසිම ප්‍රතිප්‍රහාරයක ලකුණක් එකට එක කිරීමක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ කියලා තමයි මේ හෙඩ්ලයින් එකෙන් කියන්නේ කොහොමනත් මේ ඊය තමයි මේ හෙඩ්ලයින් එක පබ්ලිෂ් වෙලා තින්නේ රොයිටර්ස් වල මිඩල් ඊස්ට් ටෙන්ෂන් එක යටතේ ඉතින් එහෙම වුණොත් නම් අපිට රිස් ඔෆ් සෙන්ටිමන්ට් එක දිගින් දෙකටම තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපි දන්නවා දැන් ගෝල් ප්‍රයිස් එක සම්පූර්ණයෙන්ම ඩ්‍රයිව් වුණේ. රයිට් අපි ගියොත් ගෝල් චාට් එකට. රයිට් මේ ගෝල් ප්‍රයිස් එක සම්පූර්ණයෙන්ම මේ අප්ට්‍රෙන්ඩ් එක එන්නේ. රයිට් අපි වීක්ලි චාට් එකට ගියොත් බලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මේ ගෝල් ඩිමාන්ඩ් එක එන්නේ මිඩල් ඊස්ට් ටෙන්ෂන් එකත් එක්ක. රයිට්? තන මැක්‍රෝ එකොමික්ස් ලේ වෙන්නේ නැහැ රයි් මුල් කාලය අපිට තිබුණා පෙඩල් ිසර් එක ඉන්ට්‍රස්ේට්ස් කටින් සයිකල්ල එකක් ඒක නමුත්තේ කටින් සයිකල්ලක යන අතරතුර ඒස්රයිල් ඉරාන් ටෙන්ෂන් එක අපව්
ඇවිලිලා එනවා. ඉතින් ඒ ඇවිලිලා ඒමත් එක්ක ලයිට් ඒ ජියෝපොලිටිකල් ටෙන්ෂන් එකත් එක්ක ඉන්වස්ටර්ස ලොකු රිස් ඕ් පිය එකකට යන ඒ රිස්කෝ පිය එකත් එක්ක ඒගොල්ලො සේ එවන් ඇසෙට්ස් වලට ඉන්වස් කරන්න පටන්ගන්න කැපිටල් ෝ එක සම්පූර්ණ එන වගේ ගෝල් වලට එනවා එකයි කරක්ෂණ එකක් නැතුවම් සලක යුතු කරක්ෂණ එකක් නැතුවම ගෝල් ප්‍රයිස් එක මේ දිගින් දිගටම අප වෙන්න පටන් ගන්න රයිට් හැබැයි දැන් අපි ෆෝවා වගේ ටයිම් ෆ්‍රේම් එකට ගියොත් ඉතවත් නොයිස් එක පොඩ්ඩක් වැඩි කරගමු වන්නා වගේ ටයිම් ෆ්‍රේම් එකකට ගියොත් රයිට් ඔයාලට මෙන්න මේ ශ්‍රක්ෂයක මං මෙතන අරගෙන තියෙනවා දැන් මේක තමයි මම දගෙන ගෝල් ටෙක්නිකල් ශ්‍රක්ෂයක රයි එතකොට ටෙන්ෂන් එක අඩු වුණොත් රයිට් දෛරාන් එකට එක කරන්න නැතුව මේ ටෙන්ෂන් එක මේ විදිහටම අඩු වෙලා ගියොත් මොකද ඊශ්‍රායෙල් ගාසා බෝ එක දැන් මාකට් එකේ ප්‍රයිස් වෙන්නේ නැහැ ඒක ප්‍රයිස් වෙලා ඉවරයි අලුත් කිසිම අප්ඩේට් එකක් නැහැ ඊශ්‍රායෙල් ගාසා ටෙන්ෂන් එක ගැන මාකට් එක වොලටයිල් කරන හැබැයි ඉරාන් කියන රට ගත්තොත් එහෙම ඉතින් ගොඩක් ප්‍රබල රටක් ඉරාන් සහ ඇමරිකාව ඉරාන් සහ ඊශ්‍රායෙල් සහ වෙන අමතර බලවත් රටක් මේ යුද්ධයට මැදිහත් වුණොත් තමයි අපිට ආපහු ස්කෝප් සෙන්ටිමට එකක් බලාගන්න පුළුවන් වෙන්නේ රයිට් ඒවගේම තමා ඉරානය නැවත ඊශ්‍රයිලට් ප්‍රතිප්‍රහර එල්ල කරු හෝ ඇමරිකාවත් එක්ක ගැටුමකට ගියොත් අපිට ආපහු මේ රිස්කෝප් ටෙන්ෂන් එක බලාගන්න පුළ නමුත් දැන් මේ සිකුරාද උදේ වෙච්ච ඇටයක එකත් එක්ක ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමක් ගැන කිසිම සඳහනක් කරන්නන්න හැවගේ ගොල්ලු මේ ඉස්්‍රයිල කරපු ඇටයක් එක ලොකුවට ගණන් ගන්නෙත් නෑ ගැන ලොකුවට සඳහන් කරලත් නැහැ රයි් එහෙම වුණොත් අපිට ගෝල් ප්‍රයිස් එකේ ඩ්‍රොප් එකක් බලාගන්න පුළුව රයි් වෙන මේ විදියට සමාරයට ප්‍රයිස් එක අප වෙලා මේ ලෙබල් එකට ගිහිල්ලා අපිට මෙන්න මේ ඩ්‍රොප් එක බලාගන්න පුළුව මේ ට්‍රෙන් ලයින් එක බ්‍රේක් කරොත් එෙම රිස් ඕන් සෙන්ටිමන්ට ගත්ත එක්ක සහ US එන මැක්රෝ ඩේටවල වැලියස් අනුව රයි් ගෝල් ප්‍රයිස් එක තවත් පල්ලෑට ඩ්‍රොප් වෙන්න පුළුවන් ගැන දෙදස් තුන්සිය හැත්තෑව දෙදස් තුන්සිය පණහ වගේ ලෙවල් එකටම ගෝල් ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් ඊටත් වඩා දෙදස් තුන්සිය විස්ස දෙදස් තුන්සිය වගේ ලෙවල් එකට වුණත් ගෝල් ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් විශේෂයෙන් රේස් ඔෆ් සෙන්ටිමන්ට් එක මාකට් එකෙන් අයින් වෙලාම ගියොත් සහ US මැක්ටෝ ඩේටා ප්‍රීවියස් ෆෝකස් ඔක්කොටම වඩා පොසිටිව් වෙලා රිලීස් වුණොත් මම හිතනවා ඉන්වස්ටර්ස්ලා ගෝල් බලින් තාවකාලිකව අයින් වෙයි කිය රයිට් මොකද මෙතන ඔගලන්ට බලාගන්න පුළුවන් මේ කිට්කෝ ආටිකල්ල ගත්තිනවා රයිට් ගෝල් ගත්තොත්තේම හව ගෝල් ඕල්සෝ නන් ගිල්ඩින් ඇසේ ගෝල්ඩවා හෝල් කරන්න ඉන්නවාට කිසිමවාට රිටර්න එකක් ලැබෙන්නෑට පොලියක් ලැබෙන්නේ සෝ ඉන එන්වර්මට ්‍රයිසින් බොන් ගිල්ස් ඉට කැන් බි එක්ස්පෙන්සිට හෝල් රයිට් බොන්ස් වල තියන ඊල් එක වැඩිවෙද්දී ගෝල් කියන කොමඩිටියක හෝල් කරන්න ඉන්න එක එකගොලන්ට අලාබය ගොලන්ට එක රිටර්න එක කම්බෙන් න ගෝල්ඩල ස්පෙකලටව ප්‍රයිස එක පිට් එක විතරයි තියෙන් රිෆට පිට කෝස්ට යි ගෝල් හෝල් කරන්න කෙන එකට අපි ගෙන පිට කෝස්ට එකගේ ගලෝබල් ගෝල් මාර්කට ෝල්සෝ ප්‍රයිස් ින් ඩොස් සෝද හය ග්‍රීන් බැක් ේට් ද මෝ එක්ස්පෙන්සිව ගෝල් බිකම්ස් රයි ගෝල් ප්‍රයිස් එකම US ඩොල වලට එඩ වෙලා කියලා මේකොල කියන්නේ එතොට ගෝල් වල ප්‍රයිස් එක ඩොල එකට සාපේක්ෂව ඩොල එක වැඩි වෙද්දි වැඩි වෙනවා කියලා තමයි මෙතන කියන්නේ This is a fairly simplistic description of the tug-of-war battle waged in the gold market. Interestingly, these factors have been fairly balanced and it is only been in the last 2 months that the market has squeezed to one side. In a world of uncertainty, investors are paying little attention to the opportunity cost of the precious metal, right? My global uncertainty ka thekka, my opportunity cost ekada investors loku avadaniya denne na, risk of sentiment ekak nisa, e fear ekak nisa egollo e opportunity cost ekak balannit nathuwa gold walata invest karan innawa thamai kitco article ekak kiyanne. As they look to protect their portfolio and purchasing power, but can this trend continue? මේ ට්‍රෙන්ඩ් එක කටිනිය වෙන්න පුළුවන්ද කියල තමයි දැන් අපිට එන ප්‍රශ්නේ මොකද මේ රිස්කෝප් ටෙන්ෂන් එක ඉස්වීමත් එක්ක we are seeing signs that gold's momentum at least for now is weakening right දැන් ඔයගොල්ලෝ මෙතන දකිනවා gold වල momentum එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙන right අපිට higher high එකක් ආවා මේක all time high එකක් ඇත්තටම 2431 right ඊට පස්සේ 2417ට අපව ප්‍රයිස් එක ආවා ඉරාන් වලට ඊශ්‍රායෙල් කරපු ඇටැක් එකත් එක්ක right ඊට පස්සේ දැන් ආපහු 2402ට ඇවිල්ලා ගෝල් ප්‍රයිස් එකේ කරෙක්ෂන් එකක් අපිට බලාගන්න පුළුවන්.
ඉතින් ටෙන්ෂන් එක ක්‍රමක්‍රමයෙන් අඩු වුණොත් රයිට් මේ ඔපචනටි කොස්ට එක නිසා මම හිතනවා ටික ටික ගෝල් ප්‍රයිස් එක පල්ලෙහාට එයි කියලා. විශේෂයෙන් අපිට ඒකට මොනිටර් කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ජියෝපොලිටිකල් ටෙන්ෂන් එක අඩු වෙගෙන යනවද, අනිත් එක තමයි ෆෙඩරල් රිසර්ව් ඉන්ට්‍රස්ට් රේට් කටින් සයිකල් එක පරක්කු වෙනවද කියලා. ඉතින් මේ දේවල් ටික ෆෝකස් කරගන්න ඕන. මම විශේෂයෙන් ඩිස්කෝඩ් කමියුනිටි එකේ අපි වැඩිදුර මේ දේවල් ගැන කතා කරනවා time to time, right? මොකද ඒක මාකට් ෆන්ඩමෙන්ටල්ස් වෙන ගෲප් එක. ඉතින් දැනට ඔයාලට මම අද සන්ඩේ මාකට් බ්‍රේක් ඩවුන් එකෙන් දෙන ෆෝකාස්ට් එක තමයි ගෝල්ඩ් සෙල් සයිට් එක පොඩ්ඩක් ෆෝකස් කරන්න. කොහොම වුණත් අපිට මේ සතියේ මැක්‍රෝ ඩේටාත් රිලීස් වෙනවා, ඒවත් වැදගත් වෙනවා. ඒක නිසා ගෝල්ඩ් දැන් තියෙන සෙන්ටිමන්ට් එක මේ විදිහට කන්ටිනියු වුණොත්, මේ රිස්ක් ටෙන්ෂන් එක ඊස් වේගෙන යන සෙන්ටිමන්ට් එක කන්ටිනියු වුණොත් අපිට මෙන්න මේ ඩ්‍රොප් එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි AUD USD ගත්තොත් විශේෂයෙන් ඔස්ට්‍රේලියන් ඉන්ෆ්ලේෂන් ඩේටා පීක් වෙලා ආවොත් එහෙම අපිට AUD USD ඩ්‍රොප් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඉන්ෆ්ලේෂන් එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ආවොත් රිස්ක් ටෙන්ෂන් එක ඊස් වීමත් එක්ක AUD අපිට ආපහු මෙන්න මේ ලෙවල් වලට අප් වෙනවා බලා ගන්න පුළුවන්. රයිට්, අමතක කරන්න බෑ මෙන්න මේ හරියට මේ මෙහෙට වුණත් ප්‍රයිස් එක එන්න පුළුවන්. රයිට්, ක්‍රමක්‍රමයෙන් රිස්ක් ටෙන්ෂන් එක ඊස් වුණොත් මොකද මෙතන ඉම්බැලන්ස් එකක් තියෙනවා. මේ ඉම්බැලන්ස් එක ක්ලියර් වෙන්න රිස්ක් ඔෆ් සෙන්ටිමන්ට් එක අයින් වීමත් එක්ක ඔස්ට්‍රේලියන් ඩොලර් ඩිමාන්ඩ් වීම හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව AUDCH පුත් එහෙමයි ප්‍රයිස් එක CHF වලට ගේන්ස් ඔස්ට්‍රේලියන් ඩොලර් ප්‍රයිස් එක ඩිමාන්ඩ් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. රයිට්, මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් එක එන්න පුළුවන් රිස්ක් සෙන්ටිමන්ට් එක ඊස් වීමත් එක්ක. නිවුස් ගැන අවධානයෙන් ඉන්න, ඉරාන් නිකමට හරි ආපහු ඊශ්‍රායලයට ත්‍රෙඩ් කරොත් හෝ නැවත එකට එක කිරීමක් ගැන කතාවක් ආවොත් රිස් සෙන්ටිමන්ට් එක අපව නෙගටිව් වෙනවා, රිස් ඔෆ් වෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම අපිට මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. AUD JPY ත් එහෙමයි අප් වෙයි මේ ලෙවල්ස් වලට. මොකද මේ සඩන් ඩ්‍රොප් එක ආවේ ඊශ්‍රායිල් ඉරාන් ටෙන්ෂන් එකත් එක්ක, ඊශ්‍රායිල් ඉරානයට ඇටැක් කිරීමත් එක්ක. හැබැයි ආපහු ප්‍රයිස් එක රිකා වෙලා තිනවා. මෙතනින් එහාට ඩ්‍රොප් වෙනවද නැත්නම් මෙතනින් එහාට අප් වෙනවද කියලා තීරණය වෙන්නේ රිස්ක් සෙන්ටිමන්ට් එක මත. රයිට්, මම බලාපොරොත්තු වෙනවා රිස්ක් ටෙන්ෂන් එක ඊස් වීමත් එක්ක මේ අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙයි කියලා. රයිට්, ඊළඟට CAD JPY මම ඔයගලන්ට දුන්නා WhatsApp channel එකේ 112.80 ට CAD JPY එන ගමන් කියලා. ඉතින් මේ වෙද්දි CAD JPY 112.62 ලෙවල් එකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් CAD JPY buy එක මගේ hold. මම හිතනවා ඔයගොල්ලොත් ඒ buy එක ගන්න ඇති කියලා. ඉරාන් ඊශ්‍රායල් ටෙන්ෂන් එකෙන් මේ ලෙවල් එකට ආවට අප් ට්‍රෙන්ඩ් එකේ වෙනසක් වුණේ නැහැ. මොකද ඊශ්‍රායල් ඇටෑක් එක ඉරාන් ලොකුවට ගණන් ගත්තේ නැහැ සහ එකට එක කිරීමක් කරේ නැහැ. ඊට අමතරව CAD ගැන සඳහන් කරන්න ඕන, මෙන්න මේ කැනේඩියන් ඩොලර් ඉන්ඩෙක්ස් එක ගත්තොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අනිත් කරන්සිස් හැම එකටම වගේ against Canadian dollar එක demand වෙලා තියෙනවා. ඇයි මේ? right, මේකට හේතුව තමයි oil price එක demand වීම. දැන් ඔයගලන්ට බලන්න පුළුවන් UK oil ගත්තොත් එහෙම right, oil price එක තිබ්බේ සාමාන්‍ය මේ අවුරුද්දේ මුල තිබ්බේ 78 level එක. හැබැයි 92 level එකටම ගිහිල්ලා තියෙනවා. දැන් ආපහු drop වෙලා 86 වල ගිහිල්ලා ආපහු දැන් 87ට oil price එක ඇවිල්ලා තියෙනවා. ඉතින් Canadian dollar එකට මේ oil වල demand එකේ support එක එනවා. right, මොකද middle east tension එකක් කියන්නේ ඒක oil වලට ලොකු volatility එකක් අරගෙන එනවා. right, මොකද middle east වලින් අපිට තෙල් ටික එන්නේ. right, supply chains ඔක්කොම යන්නේ මේ පැත්තෙන්නේ. එතකොට Canadian dollar එකට මේ oil වල support එක එනවා. ඒ support එකත් එක්ක තමයි අනිත් currencies වලට against අපිට CAD වල demand එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙලා තියෙනවා. right, එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මාර්තු මාසේ 11 වෙනිදා CAD තිබ්බ price එක බලමු. මාර්තු මාසේ 11 වෙනිදා ඔයිල් තිබ්බේ කොහෙද කියලා. right, උතර ගත්තොත් ඒ මාර්තු මාසේ ඔයිල් තිබිලා තියෙන 81. right, මාර්තු මාසේ ඔයිල් තිබිලා තියෙන ඩොලර් 81 level එකේ. හැබැයි ඊට පස්සේ අප්‍රේල් වෙද්දි 91 වලට ගිහිල්ලා තියෙනවා. ඒකට අපි CAD index එක බලමු. right, අප්‍රේල් වෙද්දි CAD කොහෙද තිබිලා තියෙන්නේ? CAD index එක මෙන්න මේ level එකට ගිහිල්ලා තියෙනවා. එතන මෙතන ඉඳලා මාර්තු මාසේ මෙතන තිබ්බ කැනේඩියන් ඩොලර් ඉන්ඩෙක්ස් එක ඩිමාන්ඩ් වෙලා තියෙනවා ඔයිල් අප් ට්‍රෙන්ඩ් එකත් එක්ක 31 ලෙවල් එකට. right, ඉතින් ඒකයි CAD oil coloration එක. මම මේ ගැන ඔයාලන්ට ෆන්ඩමන්ටල් කෝස් එකෙත් කියලා දීලා තිනවා. ඒ වගේම තමයි YouTube වීඩියෝ එකත් මම oil CAD coloration කියලා දාලා තිනවා. right, අපි ආපහු currencies වලට ගියොත් ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන් USD JPY අප් ට්‍රෙන්ඩ් එක. right, මම ඔයාලන්ට කිව්වා
ගිය පාර සන්ඩේ මාර්කට් බ්‍රේක් ඩවුන් එකෙන් USDJPY 154 වගේ ලෙවල් එකට එන්න ඕන කියලා. ඉතින් ගිය සතියේ ලෙවල් එකට ආවා. තවත් ඩිමාන්ඩ් වෙන්න පුළුවන් 156 හෝ 160 ලෙවල් එකට. ඒ වගේම ECB cuts එක යුරෝ USD correction එකක් ඇවිල්ලා තව drop එකක් එන්න පුළුවන්. US GDP data වැදගත්, PMI data වැදගත්, jobless claims data වැදගත්. ඉතින් ලගාඩේගේ speech එකත් වැදගත් වෙනවා. මේ drop එක එන්න නම් market data වල drop එකක් තියෙන්න ඕන. Sorry, market data වල වැඩිවීමක් තියෙන්න ඕන. Positive side එකට data align වෙන්න ඕන. US economy එකට support වෙන විදිහට dollar එකට සාපේක්ෂව euro depreciate වෙන්න නම්. ඊළඟට යුරෝ කැට් ගත්තොත් අපිට තව ප්‍රයිස් ඩිප්‍රිෂියේෂන් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් මිඩල් ඊස් ටෙන්ෂන් එකත් එක්ක ඔයිල් වල වැඩිවීම ආවොත්, හැබැයි ඔයිල් ප්‍රයිසස් ඩ්‍රොප් වෙන්න ගත්තොත් එහෙම රයිට් ටෙන්ෂන් එකේ ඊස් වීමත් එක්ක අපිට ආපහු යුරෝ කැට් අප් ට්‍රෙන්ඩ් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙන්න මේ ලෙවල් එක ක්ලියර් කරන්න. GBP/NCD ගත්තොත් GBP ගිය සිකුරාද අපිට ලොකු ඩ්‍රොප් එකක් බලාගන්න පුළුවන් වුණා. මෙන්න මේ ලන්ඩන් ට්‍රේඩර්ස් ලගේ එක්සිට් වීමත් එක්ක තමයි මේ GBP ඩ්‍රොප් එක ආවා කියලා Forex Live report කරන්නේ. right as london traders look for the exits, the GBP USD has rotated back to the downside. The price is currently trading at 2.05 level. The low for the day was at 1.2388, reached shortly after the Israel attack on Iran. That is also the low for the trading week. ඉතින් අපි දන්නවා ඩොලර් වලට risk of sentiment එක තියෙන වෙලාවට demand එකක් එනවා most reserve currency එක නිසා. ඉතින් GBP කියන්නේ ඩොලර් වලට සාපේක්ෂව මේ වෙලාවේදී weak වෙන currency එකක්. right? ඒ වගේම තමයි යුරෝ කියන්නේ ඩොලර් වලට සාපේක්ෂව මේ වෙලාවේ weak වෙන currency එකක්. risk of sentiment එකක් තියෙන වෙලාවට හැමතිස්සෙම ඩොලර් ෆෝකස් කරන්න යුරෝ GBP වලට සාපේක්ෂව. මොකද වැඩිපුරම බිට්ස් එන්නේ risk of tension එකකදී US ඩොලර් වලට. right? මොකද globally තාමත් most reserve currency එක විදිහට යන්නේ US ඩොලර්. ඊට පස්සේ අපි ගත්තොත් USD CAD. right? උගලන්ට බලා ගන්න පුළුවන් දැන් US ඩොලර් ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. නමුත් US economic data මත මේ drop එක කොච්චර දුර sorry මේ uptrend එක කොච්චර දුර valid ද කියලා තීරණය වෙනවා. US data negative වෙලා આવොත් මෙන්න මේ drop එක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. US data positive වෙලා આવොත් මේ drop එක ඇවිල්ලා එතනින් price එක up වෙන්න පුළුවන්. right? මොකද interest rate divergence එක පැත්තෙන් ගත්තොත් BOC rates වලට වඩා Fed එකේ rates වැඩි. එතකොට අනිත් currencies වලට against එන කැනඩියන් ඩොලර් ස්ට්‍රෙන්ත් එක ඩොලර් වලට වලංගු වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. right? ඊට පස්සේ අපිට gold තමයි තියෙන්නේ. gold ගැන මම ඔයගලන්ට පැහැදිලි කරා. right? gold drop එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ටෙන්ෂන් එක ඉස් වුණොත් සහ US macro data positive side එකට ආවොත්. right? ඉතින් traders මේක තමයි Sunday market breakdown එකෙන් මට ඔයාලට මේ සතියට දෙන්න තියෙන forecast එක. කොහොම වුණත් data focus කරන්න, data වැදගත්, එකපාර trades වලට යන්න එපා. right? ඔයාලගේ analysis එක අනිවාර්යෙන් කරන්න. මේ මගේ forecast එක විතරයි. මොකද Discord community එකේ මම සැරින් සැරේ මේ forecast market data වෙනස් වෙන විදිහට වෙනස් කරනවා. right? ඉතින් මට ඔයගලන්ට ඒක video එකෙන් පැයෙන් පැයට අරගෙන එන්න විදිහක් නැහැ. ඒක නිසා මැක්‍රෝ ඉකොනොමික්ස් ෆෝකස් කරන්න, ඒ වගේම ඉරාන් ඊශ්‍රායල් ටෙන්ෂන් එක ගැන වැඩිදුර අවධානයක් යොමු කරන්න. right? ඒ දේවල් වලින් ඒ data focus කරලා ඔයගලන්ට පුළුවන් හොඳ trade opportunities මේ සතියට අරගන්න. right? trades ගොඩක් ගන්න එපා. quality of the trade කියන එක maintain කරන්න. එක trade එකක් හරි කමක් නැහැ. හරියට analyze කරලා technical fundamental දෙකම match කරලා අරගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. trades ප්‍රමාණය අඩුවෙන් quality of the trade කියන එක වැඩි. එන ගුඩ් ලක් හැමෝටම. ප්‍රොෆිටබල් සතියක් ප්‍රාර්ථනා කරනවා.